දවස්වල ගොඩක් ක්‍රිකට් ලෝලින් කතා කරන්නේ ඇන්ජලෝ මැතිව්ස් ගැන. ආසියානු කුසලානේ අවසානයේක මැතිව්ස්ට බැනපු අය දැන් මැතිව්ස් ගැන දුක් වෙනවා. ඒ මුනේ එංගලන්ත තරගාවලියට මැතිව්ස් නායකත්වය විතරක් නෙමෙයි, කණ්ඩායමේ තැන අහිමි වුණ නිසා. මේ විදිහට ඇන්ජලෝට තැන අහිමි වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බලධාරීනුත් මැතිව්ස් අතර තියෙන මත ගැටුම් නිසාද කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා. කොහොම හරි මේ ගැන පසුගිය දවසක විදේශ මාධ්‍යයක් එක්ක කතා කරලා සංගක් කාරණම් කියලා තිබුණේ මේ අවුල ඉක්මනටම විසඳගන්න එක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳයි කියලා. මැතිව්ස් කණ්ඩායමේ ඉන්න එක අනිත් ක්‍රීඩකයන්ට පීඩනයක් කියලා පුහුණුකරු හතුරුසිංහ කියපු කතාව ගැනත් පසුගිය කාලේ සිදුවුණු දේවලුත් ගැන සංඝ කියන්නේ මෙහෙම කතාවක්. මම හිතන්නේ දෙදෙනා අතර තියෙන සංනිවේදනයේ බිඳ වැටීම පුළුවන් තරම් ඉක්මනින් යථාතත්වයට පත් කරගත යුතුයි. නායකයා කණ්ඩායම සහ කළමනාකාරීත්වය අතර පැහැදිලි සහ අවංක කතාබහක් තුළින් මේ පොඩි ගැටලු විසඳගන්න ඕන. කණ්ඩායම ගැන තීන්දුව ගත්තයි කියන එක ගැන කාටත් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම මේ දිහා බලාගෙන ඉන්න අයට මෙතන අමුත්තක් පේන්න බෑ. මම හිතන්නේ මේක හතුරුසිංහගේ උපායක් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ ඉස්සරහ තරඟවල වැඩ පෙන්නලා ඉක්මනටම මැතිව්ස් කණ්ඩායමට එයි. සංඝ කියන්නේ මැතිව්ස් කියන තුන්ගිරියව ක්‍රීඩකයා කණ්ඩායමට ඉක්මනට එනවා නම් තමන් වැඩිය සතුටුයි කියලා. එක් දින තරඟවලදී ඔහු පන්දු යෙවීමෙන් දක්ෂතා දක්වුවා. නමුත් පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් ඔහු පන්දු යෙවීම නතර කළා. නමුත් ඉක්මනින් සිය ආබාධය සුව කරගනිමින් පන්දු යෙවීම ආරම්භ කළ යුතුයි. ඔහුගේ තුන්ගිරියව දක්ෂතාවයන් පෙන්වීම කණ්ඩායමට වැදගත්. නායකයා කවුරුවත් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටින විට එහි වාසිය හිමිවන්නේ කණ්ඩායමටමයි. එළඹෙන ලෝක කුසලානයට වැදගත් වන්නේ මේක. මැතිව්ස් එක්ක දුවද්දී අනිත් ප්‍රතිකරුවන්ට දුවද්දී දෙවියන්ව වෙනවද ඇහුවම සංඝ කියන්නේ මෙහෙම කතාවක්. මම ක්‍රිකට් සෙල්ලම් කරන කාලේ මැතිව්ස්ගේ කඩුල්ල අතර දිවීමේ ගැටලුවක් මම දැක්කේ නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී සිට දුවද්දී දෙවියන් සම්භාවිතාවේ අඩු කර ගැනීමට පියවර ගැනීම වැදගත්. ප්‍රතිකරුවන්ට ස්ථාවර ස්ථානයක් ලබා දෙනවා නම් ඔවුන් අතර ක්‍රීඩා පිටියේදී සංනිවේදනයේ ඉබේම දියුණු වෙනවා. ඒ සඳහා ඔවුන්ට තම ස්ථානයේ දිගු කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීම වැදගත් වෙන්නේ. එවිට ඔවුන් කඩුල්ල අතර දිවියාමේදී පළමු ලකුණු ලබාගෙන දෙවන හා තෙවන ලකුණු කරා දිවියනවාද යන්න ගැන සංනිවේදනය කරගන්නවා. ඒකයි හොඳ කඩුළු අතර දිවීමකදී දකින්න පුළුවන් ලක්ෂණ. කොහොමුණත් කියන්න තියෙන්නේ මමත් කඩුළු අතර දුවන්න නම් ඒ තරම් හොඳ කෙනෙක් නෙමෙයි. 2019 ලෝක කුසලානයේ මැතිව්ස්ට උසස් වීමක් දෙන්න ඕන කියලා තමයි සංඝ කියන්නේ. ලෝක කුසලාන තරගාවලියේදී මැතිව්ස් කණ්ඩායමේ අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ දී යුතුයි. එෙහිදී ඔහුට හැකියාව තිබෙනවා ඉනිම ගැන හොඳ විනිශ්චයක් කිරීමට සහ ඒ ගොඩනැගීමේ වගකීම ඔහු සතු වෙනවා. ඔහුට ඒ දැරීමට හැකි. විශේෂයෙන් නව පන්දු දෙකක් අන්ත දෙකෙන් භාවිතා කිරීමේදී ඒ පීඩනය දරා ගැනීමේ ශක්තිය ඔහු සතුව පවතිනවා. මේ විදිහට තමයි සංඝ මැතිව්ස් ගැන කියන්නේ. ඔයාලා සංඝ කියන දේවල් ගැන මොකද කියන්නේ? මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම කියලා subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.